ඔක්ක සොනිහංය ජපානයට සාදරයෙන් අයිබෝන් සියලම දෙනාට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා යෝකොසෝ නිහොන්ගේ රූපවාහිනිය වැඩසටහනට. අපි කලින් දවසේ කතා කරා විශේෂණ පද කොහොමද ඊ විශේෂණ පදයක් සහ නා විශේෂණ පදයක් අඳුරගන්නේ කියලා. අද අපි එතනින් ඉස්සරහට ඉගෙන ගන්නයි හදන්නේ. අද ඉගෙන ගන්න හදන්නේ වලට මේ බෝඩ් එකේ පේන විදිහට ඊ විශේෂණ සහ නා විශේෂණ පද වර්තමාන කාල ඇත ස්වරූපයේදී ඒ වගේම තමයි වර්තමාන කාල නැත ස්වරූපයේදී කොහොමද ඊ විශේෂණ පදයක් යොදන්නේ එහෙම නැත්නම් නා විශේෂණ පදයක් යොදන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට රසයි කියලා කියන එක ඔයිෂී කියලා කියන එක මොන විශේෂණ පදයක්ද? ඊකේයෝෂී එකක්. ඊ විශේෂණ පදයක්. දැන් කෙනෙක්ට ඕනේ වෙනවා රස නැහැ කියලා කියන්න. නේ? මිලාදිකයි කියලා කියන එක මිලාදික නැහැ කියලා කියන්න ඕනේ. අන්න ඒක කියන්නේ කොහොමද කියලා තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. යෝකසෝ නිහංගේ ජපානයට සාදරයෙන්. ඉස්සෙල්ලාම අපි කතා කරමු ඊ විශේෂණ පද සහ නා විශේෂණ පද වර්තමාන කාල ඇත ස්වරූපයට හරවන නීතිය මොකක්ද කියලා. හරි. ඉස්සෙල්ලාම බලමු ඊ විශේෂණ පදයක් කොහොමද වර්තමාන කාල ඇත ස්වරූපයෙන් තියෙන්නේ. ඊ විශේෂණ පදයක් නම් කරන්න තියෙන්නේ අවසානයේ තියෙන ඊ අකුර. එයාව අයින් කරන්න යන්නේ නැහැ. අවසානයේ තියෙන ඊ අකුර හැමමම තියලා තමයි දෙස් කියලා කියන කෙනාව එකතු කරන්නේ. හරිද? අවසානයේ තියෙන ඊ අකුර අයින් කරන්න මුකුත් කරන්න යන්න එපා. හැමමම තිබ්බා දෙස් කියන එක එකතු කරලා. ඊළඟට නා විශේෂණ පදයක් නම් මොකක්ද කරන්න කියලා තියෙන්නේ? නා අකුර අයින් කරන්න වෙනවා. දැන් නා විශේෂණ පදයක අවසානයේ නා අකුරක් තියෙනවනේ. ඒ නා අකුර අයින් කරලා දාන්න. අයින් කරලා දාලා එකතු කරනවා දෙස් කියලා කියන කෙනාව. අපි දැන් බලමු උදාහරණ කීපයක්. හරි. මෙතන තියෙන මේ ඊ විශේෂණ පදවල ඊ විශේෂණ පද ටික වර්තමාන කාල ඇත ස්වරූපයෙන් මට කියන්න ඕනේ. දැන් ඔයාලා මේවල තේරුම් ගන්නවා. ඔයිෂී කියලා කියන්නේ රසයි නේද? ඊළඟට ඕකී කියලා කියන්නේ ලොකුයි. චීසයි කියලා කියන්නේ පොඩි කුඩා කියලා කියන එක. තෝයි කියලා කියන්නේ දුරයි ඈතයි කියලා කියන එක. ඉසෝගෂී කියලා කියන්නේ කාර්ය බහුලයි. හරි. දැන් අපි ඉගෙනගත්ත නීතිය මේකට ඇප්ලයි කරොත් පළවෙනි එක කොහොමද කියන්නේ? ඔයිෂී දෙස්. මේ අග ඊ අකුර හැමමම තියෙනවානේ. ඔයිෂී දෙස්. ඊළඟට ඕකී දෙස්. ඕකී දෙස්. ඊළඟ එක චීසයි දෙස්. චීසයි දෙස්. ඊළඟට තෝයිදෙස්. තෝයිදෙස්. අන්තිම එක ඉසෝගෂී දෙස්. හරි. දැන් බලමු නා කේයෝෂි එකකට මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා මොකක් කොහොමද නා කේයෝෂි එකක් නම් එයාව වර්තමාන කාල ඇත ස්වරූපයෙන් තියන නම් කිව්වේ නා අකුර අයින් කරන්න කියලා කිව්ව ඉස්සෙල්ලාම නේද? අයින් කරලා තමයි දෙස් කියන එක දාන්න ඕනේ. කිරේ ඉනා දෙස් කියන්න බෑ. එහෙම කිව්වොත් වැරදි. එහෙනම් කොහොමද කියවෙන්න ඕනේ? කිරේයි දෙස්. කිරේයි දෙස්. ඊළඟ එක සුකිනා දෙස් කියලා කියන්න පුළුවන්ද? කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදිනේ. සුකි දෙස් කියලායි කියන්න ඕනේ. සුකි දෙස්. ඊළඟ එක ගෙන්කි දෙස්. ගෙන්කි දෙස්. හරි. අන්තිම එක ශිසුකා දෙස්. ශිසුකා දෙස්. හරි. තේරුම් හතර කියාගෙන යමු බලන්න. පළවෙනි එක කිරේයි දෙස් කියලා කියන්නේ පිරිසිදුයි නැත්තම් ලස්සනයි. ඊළඟ එක කැමති කියන එක නේද සුකි දෙස් කියන්නේ. ඊළඟට නිරෝගී කියලා කියන එක නිස්කලංකයි නිහඬයි කියලා කියන එක තමයි ශිසුකා දෙස් කියලා කියන්නේ. හරි. දැන් ඔයාලා දන්න ඕන වර්තමාන කාල ඇත ස්වරූපයට හරවන්නේ කොහොමද ඊකේ යෝෂි සහ නාකේ යෝෂි. දැන් අපි බලමු කොහොමද වර්තමාන කාල නැත ස්වරූපයට හරවන්නේ කියලා ඊකේ යෝෂි සහ නාකේ යෝෂි. ඒ කියන්නේ ලස්සන නෑ කියලා කොහොමද කියන්නේ? රස නෑ කියලා කොහොමද කියන්නේ? ඔන්න ඕක තමයි දැන් මේ ඉගෙන ගන්න හදන්නේ. ඊ විශේෂණ පදයක් නම් අග තියෙන මේ අවසානයේ තියෙන ඊ අකුර අයින් කරන්න ඕනේ. මතක ඇතුව අයින් කරන්න. අයින් කරලා එකතු කරන්න කාවද? කුණයි දෙස්. මේ අලුත් වචනයක් නේද? කුණයි කියලා කියන එකත් එක්ක දෙස් කියන එක දානවා. කුණයි දෙස් එකතු කරන්න ඕනේ. ඊ විශේෂණ පදවලට විතරයි. ඊ විශේෂණ පදයක වර්තමාන කාල නැත ස්වරූපයේදී ඊ අකුර අයින් කරා කුණයි දෙස් එකතු කරා. නා විශේෂණ පදයක් නම් මොකද්ද කරන්න ඕනේ? නා අකුර අයින් කරන අවසානයේ තියෙන නා අකුර අයින් කරලා මේ දෙකෙන් කැමති එකක් එකතු කරන්න පුළුවන්. එක්ක දේවානයි එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජනයි කියලා කියන එක එකතු කරන්න පුළුවන්. මේ දේවානයි කියලා කියන එක ජනයි කියලා කියනවට වඩා ටිකක් පොලයිට්. හරි නේද? මේ දෙකෙන් කැමති එකක් එකතු කරන්න පුළුවන්. දැන් අපි බලමු අර උදාහරණ ටික අරගෙන. හරි. පළවෙනි එක රසයි කියලා කියන එක ඔයිෂී කියලා කියන්නේ රස නැහැ කියලා දැන් හදා ගන්න ඕනේ. කොහොමද එහෙනම් කියන්නේ රස නැහැ කියලා? ඔයිෂී කුණයි.
ඔයිෂිකුණයි දෙස් නේ ඔයිෂිකුණයි දෙස් හරි ඊළඟ එක ඕකී කියලා කියන්නේ විශාලයි කියලා කියන එක විශාල නෑ කියලා කොහොමද කියන්නේ ඕකී කුණයි දෙස් අග තියෙන ඊ අකුර හැම වෙලේම අයින් වෙනවා අයින් වෙලා තමයි කුණයි දෙස් එකතු වෙන්න ඕනේ ඊළඟට චීසයි කියලා කියන එක නම් චීසකුණයි දෙස් නේ චීසකුණයි දෙස් අග තියෙන ඊ අකුර මෙතන නෑ හොඳට බලන්න ඊළඟට තෝයි කියන එක නම් තෝකුණයි දෙස් තෝකුණයි දෙස් අවසාන එක ඉසෝගෂිකුණයි දෙස් ඉසෝගෂිකුණයි දෙස් හරි දැන් බලමු නා විශේෂණ පදවලට මොකද වෙන්නේ කියලා හරි කිරේිනා ලස්සනයි පිරිසිදු දැන් කියන්න ඕනේ ලස්සන නෑ එහෙම නැත්නම් පිරිසිදු නෑ කොහොමද කියන්නේ කිරේයි දෙවනයි කියන්න පුළුවන් එකක් අනිත් විදිහ කිරේයි ජනයි කියලා කියන්න පුළුවන් මේකෙත් හොඳට බලන්න අග තියෙන නා අකුර මෙතනදී නෑ නේද කිරේිනා වල නා අකුර අයින් වෙලා තියෙන්නේ හරි ඊළඟට සුකිනා කැමති කියන එක කැමති නෑ කියලා කොහොමද හදාගන්නේ සුකි දෙවනයි එහෙම නැත්නම් සුකි ජනයි හරි ඊළඟට අවසාන එක ගෙන්කිනා කියලා කියන එක කොහොමද හදාගන්නේ ගෙන්කි දෙවනයි ගෙන්කි ජනයි හරි එතකොට මේ පළවෙනියට දෙවනයි කියන එක එකතු වෙලා තියෙන හැම එකක්ම ටිකක් ලයිට් මේ අන්ත ජනයි කියලා එකතු වෙලා තියෙන ඒවට වඩා යෝකසනිහංගේ දැන් ඔයාලා මීට කලිනුත් ඉගෙන ගත්තා දොකොනි සුන්දි මස්කා කියලා කියන එක කවුරු හරි ඇහුවොත් දොකොනි සුන්දි මස්කා කියලා කියන්නේ මොකක්ද යහන්නේ කොහෙද ජීවත් වෙන්නේ කියලා. එතකොට ඔයාලා උත්තරය දෙන විදිහත් ඉගෙන ගත්තා. කෙටියෙන් තමන් කොහෙද ඉන්නේ කියන එක කියන්න පුළුවන් ඔයාලට. අපි දැන් මේ ඉගෙන ගන්න හදනේ තව ටිකක් සවිස්තරාත්මකව තව ටිකක් තොරතුරු චුට්ටක් දාලා ඊට වඩා පැහැදිලි විදිහට තමන් ජීවත් වෙන තැන කාට හරි කියන්නේ කොහොමද කියලා. බලන්න උත්තරය දෙන විදිය. උදාහරණයක් දාලා තියෙනවා මෙතන. කියවන්න බලන්න උදාහරණ වාක්‍ය උත්තරය දෙන විදිය. කිතාමච්චිනෝ අපාතෝනි සුන්දේමස්. හයි. නිකම්ම කිතාමච්චිනී සුන්දේමස් කියලා කියන්නේ නෑ මෙයා නේද? ඕනේ නම් කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. මම ජීවත් වෙන්නේ කිතාමච්චිවල. හැබැයි මෙයා කියනවා කිතාමච්චිනෝ අපාතෝනි සුන්දේමස්. අපාතෝ දැන් දන්නවා අපාතෝ කියලා කියන්නේ අපාර්ට්මන්ට්ස් කියලා කියන එක නේද? එහෙනම් මම කිතාමච්චිවල අපාර්ට්මන්ට් එකක තමයි ජීවත් වෙන්නේ. තමන් ජීවත් වෙන ප්‍රදේශය සහ ජීවත් වෙන්නේ මොන වගේ නිවාසයකද කියලා කියන එකත් අන්තර්ගතයි උත්තරේ. හරි. තව උදාහරණයක්. කියවන්න වාක්‍ය. ඕසකානෝ රියෝනි සුන්දේමස්. රියෝ කියලා කියන්නේ මොකෙද? හොස්ටල් එක. මම ඕසකාවල හොස්ටල් එකකයි ජීවත් වෙන්නේ. ඔන්න ඔය විදිහට ඔයාලා ජීවත් වෙන ප්‍රදේශය මේ විදිහට ස්ථානය විතරක් නැතුව තමන් ජීවත් වෙන්නේ මොන වගේ තැනකද කියන එක අන්තර්ගත කරලා උත්තරය දෙන්න පුළුවන් ඔයාලට. හරි. ඊළඟට අහනවා හිරොයිදස්කා දැන් මේ වචන දන්නවනේ හිරොයිදස්කා හිරොයි කියලා කියන්නේ පළල්. ඒ කියන්නේ ඉඩකඩ තියනවා නේ. හොඳ ඉඩකඩ තියෙන තැනක්ද කියලායි මේ අහන්නේ. හිරොයිදස්කා උත්තරය දෙනවා හයි හිරොයිදස්. ඔව් හොඳට ඉඩකඩ තියෙනවා. ඉඩකඩ නැත්තම් මොකද්ද කියන්නේ? මේක දැන් ඔයාලා දන්නවා මේ හිරොයි කියලා කියන්නේ මොන කේයෝෂ එකක්ද? ඊ කේයෝෂ එකක්. දැන් මට කියන්න ඕනේ නැහැ ඉඩකඩ නැහැ කියලා. එහෙනම් ඊ කේයෝෂ එකක නැත ස්වරූපය හදාගන්න විදිහ දැන් අපි ඉගෙන ගත්තා. කොහොමද හදන්නේ එහෙනම්? හිරොකුණයි. ඊ අකුර අයින් කරලා එකතු කරන්නේ කාවද? කුණයි දෙස් එකතු කරනවා. එහෙනම් නැහැ කියලා කියන්නේ ඊයේ හිරොකුණයි දෙස්. ඊයේ හිරොකුණයි දෙස්. හරි. ඊළඟට ෂිසුකා දෙස්කා ෂිසුකා දෙස්කා හොඳට බලන්න ෂිසුකා කියලා කියන්නේ මොන විශේෂණ පදයක්ද? නාකේ යෝෂි එකක් නේ ෂිසුකා නානේ ෂිසුකා නාග නායකක් තියෙනවා. හැබැයි දෙස් එක එකතු වෙද්දී නාගුර අනිවාර්යෙන්ම අයින් වෙලා යන්න ඕනේ නේද? වර්තමාන කාල ඇත ස්වරූපයේදී නාකේ යෝෂි එකක නා අයින් වෙනවා. ඒ නිසයි මෙතන ෂිසුකා නා දෙස්කා කියලා ඇහුවත් වැරදි. ෂිසුකා දෙස්කා කියලා අහන්නේ ඒ නිසා නා අකුර තියන්න බෑ. දෙස් එක එකතු වෙනවා නම් නාකේ යෝෂි එකක් නා අකුර තියන්න බෑ අපිට එතන. ෂිසුකා දෙස්කා නාකේ යෝෂි එකක් කියන එක ඔළුවේ තියාගන්න. එතකොට උත්තරය දෙනවා ඔව් නිස්කලංකයි ඔව් නිහඬයි. කොහොමද කියන්නේ? හයි ෂිසුකා දෙස් කියලා කියන්න පුළුවන්. හරි. නැහැ නිස්කලංක නැහැ කියලා කියන්න ඕනේ නම් කොහොමද කියන්නේ? ඊයේ ෂිසුකා ජනයි කියන්න පුළුවන් නැත්තම් දෙවනයි කියලා කියන්න පුළුවන්. ෂිසුකා දෙවනයි කියලා කියන්න පුළුවන් නැත්නම් ෂිසුකා ජනයි කියලා කියන්න පුළුවන්. හරි. ඊළඟට ඕකී දෙස්කා
ලොකුයිද කියලා අහනවානේ. ඕකී ですか? ඕකී කියලා කියන්නේ නම් මොනගේ යෝෂි එකක්ද? ඊකේ යෝෂි එකක්. හරි. ඔව් ලොකුයි කියලා කියනවා නම් හයි ඕකී です. හයි ඕකී です. නෑ ලොකු නෑ කියලා කියනවා නම් ඊයේ ඕකී කුණයි です. ඊයේ ඕකී කුණයි です. හේතුව මෙයා ඊකේ යෝෂි එකක් නිසා අග තියෙන ඊ අකුර අයින් කරලා කුණයි です එකතු කරලා තියෙනවා. ようこそ日本へ. ඊළඟට අපි දැන් ඉගෙන ගන්න හදන කොටසෙන් ඔයාලට පුළුවන් වෙන්නේ මෙන්න මේක. වැඩ කරන ස්ථානයේ තියෙන එක එක තැන් යම් යම් තැන් ගැන හඳුනා ගන්න පුළුවන් වෙනවා. හරි බලමු මොනවද මේ තැන් කියලා. හරි මෙතන රූප රාමුත් එක්කම තියෙනවා. ඉස්සෙල්ලාම පළවෙනි එක රූපය දැක්කහම තේරෙනවා ඇති ඇඳුම් මාරු කරන තැනක් නේද? ඇඳුම් මාරු කරන තැන. ඒ කියන්නේ වැඩට යන්න කලින් වැඩට අඳින ඇඳුම් ටික ඇඳ ගන්න තැන තමයි මේ තියෙන්නේ. මෙතනට කියන්නේ මොකද්ද? කෝයිෂිත්සු. කෝයිෂිත්සු ෆිටෝන් රූම් එක. කෝයිෂිත්සු. හරි ඊළඟට ෂොකුදෝ. ෂොකුදෝ කියලා කියන්නේ කැන්ටින් එක, කෑම කන ස්ථානය. ෂොකුදෝ. හරි ඊළඟට කොහොමද කියවන්නේ? කියුතෝෂිත්සු. කියුතෝෂිත්සු කියලා කියන්නේ කොහෙද? කිචන් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියුතෝෂිත්සු එක පාවිච්චි කරන්නේ තේ බොන්න, කෝපි එකක් බොන්න වගේ නේද? ඒ වගේ වෙලාවට පාවිච්චි කරන රූම් එක තමයි කියුතෝෂිත්සු කියලා කියන්නේ. හරි ඊළඟට කයිගිෂිත්සු. කයිගිෂිත්සු කියලා කියන්නේ මීටින් රූම්, මීටින් එකක් පවත්වන ස්ථානය. හරි ඊළඟට කිත්සු එන්ජෝ. කිත්සු එන්ජෝ කියලා කියන්නේ දුම් බොන්න තියෙන ස්ථානය. දුම් බොන්න තියෙන ස්ථානය. හරි ඊළඟට අවසාන එක සෝකෝ. සෝකෝ කියලා කියන්නේ ස්ටෝර් රූම් එක, ගබඩා කාමරය. හරි රයිට්. දැන් ඔයාලට තියෙනවා පොඩි ඔඩියෝ එකක් අහන්න. ඔඩියෝ එක අහන ගමන් මේ ප්‍රශ්න හතරට මොනවා දෙන්න ඕනේ උත්තර කියලා සුට්ටක් කල්පනා කරන්න. ඉච්චි. ここは男性の更衣室です。ここで着替えます。わかりました。はい、でバランコメタナミディラティのウッタラハトリッセラバラアピバルムコパラヴェニエカディラティナは着替えます。着替えますキャラキャンネムカッド。エドンマーウカナラタマイ着替えますキャラキャン。オナルトワチェナ。でアルトワチェナゴデハンベナ。メマゴダコヘアリノッダウンカラゲナパランカラガン。着替えます。イランエカご飯を食べます。ご飯を食べますけど、やにバッカノワ。イランゲカお茶を入れます。お茶を入れますけど、やにテーハダノワ。テーハダノワ。イランゲカ打ち合わせをします。打ち合わせ。打ち合わせをしますけど、やにミーティングがパワットノワキャラキャネカ。はい。パラヴェニエケーモカグドキウエ。パラヴェニエケーミウッタラハタレモカグデンノネ。පළවෙනි ඔඩියෝ එකේ හැටියට මොනවා කරනවා කියලාද කිව්වේ? ここは男性の更衣室です。දැන් ඔයාලා更衣室කියලා කියන එක දන්නවා.更衣室කියලා කියන්නේ කලින් අපි ඉගෙන ගත්ත ඇඳුම් මාරු කරන ස්ථානයනේ, ෆිටෝන් රූම් එක. ここは男性の更衣室です。එහෙනම් උත්තර හතරෙන් ගැලපෙන්නේ මොන උත්තරේද? ආ කියලා කියන එක. මෙතන ආ අකුර දාලා තියෙන්නේ. පළවෙනි එක මේ තියෙන්නේ කිගායමස් ඇඳුම් මාරු කරන්නනේ තියෙන්නේ. ෆිටෝන් රූම් එක පාවිච්චි කරලා ඇඳුම් මාරු කරන්න. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මේ පළවෙනි එක. නි. ここは給湯室です。ここでお茶を入れます。はい。はい。දෙවෙනි එකේ දෙ කිව්වේ ここは給湯室です。給湯室කියලා කියන්නේ මොකක් කියලාද කිව්වේ? තේ හදන තැන නේ. ここでお茶を入れますけどって言わねえだ。ここでお茶を入れます。මෙතනින් の උත්තරේ හොයන්න බලන්න. お茶を入れます。එතනදී තමයි තේ හදන්නේ. කියුතෝෂිත්සුකේදී. එහෙනම් උත්තරය වෙන්න ඕනේ මෙන්න මේ තුන්වෙනි අර තියෙන ඌ කියලා කියන එක යටතේ තියෙන උත්තරය. 3. ここは会議室です。ここで打ち合わせをします。はい。එළහෙන තුන්වෙනි එකේදී කිව්වේ කොහෙ කියලාද? ここは会議室です。会議室කියලා කියන්නේ meeting room එක. ここで打ち合わせをしますけどって言わね。මෙතනදී තමයි රැස්වීම පවත්වන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ අන්තිම එක නේද? අන්තිම එක තමයි උත්තරේ වෙන්න ඕනේ. A. 4. ここは食堂です。ここでご飯を食べます。はい。美味しいですよ。අවසාන කේදී කිව්වා. එහෙනම් දැන් මේ උත්තර තුනම දැන් දන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අන්තිම එකේ උත්තරේ මොකද්ද?
අන්තිමක උත්තරය ඊ තමයි නේද ගොහන් ඕ තබෙමස් කියලා කියන එක උත්තරේ වෙන්නේ කොහේ කියලාද කිව්වේ ගොහන් ඕ තබෙමස් කියලා කියන්නේ කොහෙදිද කරන්නේ ඒක ෂොකුදෝ ෂොකුදෝ කියලා කියන්නේ කැන්ටින් එක යෝකසෝ නිහංගේ මෙතනදි කියනවා යම් කිසි පුද්ගලයෙක් ඉන්න තැනක් ගැන අහන්න ඒ වගේම තමයි කවුරු හරි එහෙම ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා කවුරු හරි කෙනෙක් ඉන්න තැනක් ගැන අහන්න පුළුවන් වෙනවා වගේම ඔයාලගෙන් එහෙම ඇහුවොත් ඔයාලටත් ඒකට උත්තරය දෙන්න පුළුවන් වෙනවා හරි අපි බලමු එහෙනම් කොහොමද මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ කියලා හරි මෙතන තියෙනවා ඉස්සෙල්ලාම සුමිමසෙන් යමදාසං වදොකොනි ඉමස්කා මට අහන්න ඕනේ යමදා කොහෙද ඉන්නේ කියලා කාගෙන් හරි මට අහන්න ඕනේ ඉස්සෙල්ලාම යා සුමිමසෙන් කියලා කියනවා නේද මොකද එයාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන තමයි දැන් දෙයක් අහන්නේ ඒක නිසා එයාට ඉස්සෙල්ලාම එක්ස්කියුස් කරලා ඉන්නවා සුමිමසෙන් යමදාසං වදොකොනි ඉමස්කා මෙතන ඔයාලට අදාළ කෙනාගේ නම දාගන්න. ඔයාලට අහන්න ඕනේ කෙනාගේ නම දාන්න. නම දාලා වා දොකොනි ඉමස්කා එහෙම නැත්නම් අහන්න පුළුවන්. සුමිමසෙන්. යමදාසං වා දොකෝ දෙස්කා ඔය දෙවිදිහටම අහන්න පුළුවන්. යමදා කොහෙද ඉන්නේ? හරි. උත්තරය දෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්න තැන කිව්වා මී ඉමස් කියලා කියන එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් නා ඉන්න තැන ගැන කියලා එහෙම නැත්නම් නවුන් එක කියලා කෙලින්ම දෙස් කියන එක එකතු කරන්නත් පුළුවන්. මේ දෙකෙන් කැමති විදිහක් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් ඉන්න තැනක් ගැන උත්තරය දෙන වෙලාවට. දැන් අපි බලමු උත්තරය දෙන්නේ කොහොමද කියලා. හරි. දැන් මේ පින්තූරය බලලා කවුරු හරි කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් හිතන්න සුමිමසෙන් යමදාසං වදොකොනි ඉමස්කා. දැන් මං අහනවා යමදා කොහෙද ඉන්නේ කියලා. දැන් යමදා ඉන්න තැන තමයි මේ පින්තූරේ තියෙන්නේ. මේ කොහේ වගේද ඔයාලට හිතෙන්නේ? සෝකෝ අපි ඉගෙන ගත්තා නේද ස්ටෝර් රූම් එකේ තමයි ඉන්නේ සෝකොනි ඉමස් සෝකොනි ඉමස් හරි ඊළඟට මේ තියෙන්නේ කොහෙද කයිගිෂිත්සුනේ කයිගිෂිත්සු සුමිමසෙන් මත්සුමොතෝසන් වා දොකෝ දෙස්කා මත්සුමොතෝ කොහෙද මත්සුමොතෝසන් වා දොකෝ දෙස්කා එතකොට උත්තරය දෙනවා කයිගිෂිත්සු දෙස් කයිගිෂිත්සු දෙස් නැතනම් කයිගිෂිත්සුනි ඉමස් ඒ විදිහට උත්තරය දෙන්න පුළුවන්. දැන් බලන්න ඊළඟට අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. සුමිමසෙන් යමදාසං වා ඉමස්කා? ආයි තරකම තමයි අහන්නේ නේද? සුමිමසෙන් යමදාසං වා ඉමස්කා? යමදා ඉන්නවද? හරි. දැන් එයා නැත්තම් උත්තරය දෙන විදිහ තමයි මේ අපි ඉගෙන ගන්න හදන්නේ. හිතන්නකෝ යමදා නැහැ කියලා. එතකොට මෙතන නාමපදේ කියලා කියන්නේ අදාළ කෙනාගේ නම දාන්න. වා ඉමසෙන් නේ මෙතන ඔයාලට මේ නේ අකුර දැම්මේ නැහැ කියලා කිසි ගැටලුවක් නැහැ. ඕනේ නම් දාන්නත් පුළුවන් නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් උත්තරය දෙන්න පුළුවන් නාමපදයට පස්සේ වා ඉනයි දෙස්නේ. අපි කියන්නේ යානන් නැණි කියලා. අන්න ඒ වගේ එක අදහසකින් තමයි මේ නේ අකුරක් අගට දාලා තියෙන්නේ. ඒක අත්‍යවශ්‍යම නැහැ. හරි. ඊළඟට උත්තරය දෙනවා ඔන්න අලුත් වචනයක්. තබුන්. තබුන් නාමපදය දැම්ම දෙස්. තබුන් කියලා කියන්නේ මොකක්ද? තබුන් කියලා කියනවා සමහර විට කියලා කියන එක නේද? ෂුවර් නෑ යාට හරියටම. සමහර විට මෙන්න මෙතන ඉන්නවා ඇති කියලා තමයි මේ උත්තරය දෙන්නේ. හරි? දැන් බලමු අපි මේ ටිකට උදාහරණ වාක්‍ය ටිකක් දාලා උදාහරණ විදියට උත්තර දාලා කොහොමද කියන්නේ කියලා. හරි. යමදාසං වා ඉමසෙන් නේ. එහෙම නැත්තම් යමදාසං වා ඉනයි දෙස් නේ. යමදා නෑ. ඔන්න සමහර විට යමදාසං ඉන්න තැන ගැන පොඩි අයිඩියා එකක් ඔළුවේ තියෙනවා නම් උත්තරය දෙන්න පුළුවන්. තබුන් කියුතෝෂිත්සු දෙස්. සමහර විට එයා තේ හදන තැන ඇති. කියුතෝෂිත්සු. ඕනේ නම් මෙතනට ඔයාලට අවශ්‍ය ඕනම නාම පදයක් දාන්න පුළුවන්. තබුන් කයිගිෂිත්සු දෙස්. තබුන් සෝකෝ දෙස්. ඔය විදිහට උනත් කියන්න පුළුවන්. මෙතන රූප රාමුවක් තියෙනවා හොඳට බලන්න A B C D E කියලා තැන් කීපයක් නම් කරලා තියෙනවා නේද පළවෙනි එක තමයි සෝකෝ සෝකෝ එක කොතනද තියෙන්නේ ගබඩා රූම් ගබඩා කාමරේ කොහෙද තියෙන්නේ ඊළඟට ෂොකුදෝ එක කොහෙද තියෙන්නේ කැන්ටින් එක කොහෙද තියෙන්නේ කියන එක ඊළඟට තොයිරේ ටොයිලට් එක කොහෙද තියෙන්නේ ඊළඟට කියු තෝෂිත්සු තේ හදන තැන කොහෙද තියෙන්නේ ඊළඟට කයිගිෂිත්සු මීටින් රූම් එක තියෙන තැන ඔන්නම නම් කරලා තියෙනවා දැන් මේ ඔඩියෝස් ටික අහලා ගැළපෙන උත්තරය දාන්න තමයි තියෙන්නේ すみません යමදාසං වා දොකොනි ඉමස්කා? ෂොකුදෝනි ඉමස්. වකරිමස්තා. අරිගතෝ ගොසයිමස්. යමදාසං වා දොකොනි ඉමස්කා? දොකොනි ඉමස්කා කොහෙද ඉන්නේ කියලා හෙව යමදා. හරි.
कोहे दी हिटिए शोकुदो देस्केला उत्तरे दुन्ना उत्तरे वेन्नो ने ना बी अनो सुमिमासे नागाई सान वा दोको देस्का नागाई सान आ काइगी शित्स नी इरु यो आ दोमो कोहे दी इन्ना केला किवे नागाई सान काइगी शित्स केला वचने को लाट हेन ने दी ने तो काइगी शित्स मीटिंग रूम में के तमा इन्ने हरि हेना उत्तरे वेन्नो ने सी すみません、辻さんはいますか？辻さんは…あれ？いませんね。多分倉庫です。じゃあ、探してみます。トムネギで辻さんいんねがやはりえとめやるしゅうねこへでいんねきら。えかにさやもかくできゅうってれ？多分倉庫です。多分倉庫ですけらいきゅう。えかにさまはるびてや？ගබඩා කාමරේ ඉන්නවෙන්න ඇති. එහෙනම් උත්තරේ විදිහට ගන්න වෙන්නේ සෝකෝ. සෝකෝ ඒ කියලා කියන උත්තරය. අමන්දාසන් ඉමස්කා? ඉනයි දෙස්නේ. සෝ දෙස්කා. වකරිමාෂ්ටා. අවසානයේ කේදී අමන්දාසන් ඉන්න තැනක් ගැන කිව්වද? කිව්වේ නෑ නේද? මොකක්ද කිව්වේ උත්තරේ විදිහට? ඉනයි දෙස්නේ කියලා කිව්වා නේද? එයා නෑ කියලා කිව්වේ. අමන්දාසන් වයි මස්කා කියලා ඇහුවාම කිව්වේ අමන්දා නෑ කියලා. හරි. එතකොට ඒකට අපිට උත්තරයක් දාන්න බෑ. ようこそ日本へ. ජපානයට සාදරයෙන්. දැන් අද මේ අපි ඉගෙනගත්ත කොටස් ටික අනිවාර්යයෙන්ම නැවත නැවත බලන්න. ඔයාලට ඒක නැවත නැවත බලන්න පුළුවන් ජාතික රූප වහනේ YouTube channel එකට ගිහිල්ලා. දැන් එහෙනම් අපි යමු කල්ස පාඩමට. ようこそ日本へ. ජපානයට සාදරයෙන්. こんばんは. අදත් අපි ජපානය ගැන තොරතුරු ටිකක් කතා කරමු. අපි පහුගිය පාඩමේදී ජපාන් නිවාසවල අංග කීපයක් කතා කරා. අදත් අපි ජපාන් නිවාසවල අංග කීපයක් කතා කරමු. ඒකෙන් අපි එදා අන්තිමට කතා කරා තතමි එළලා තියෙන කාමර, සම්ප්‍රදායික කාමර ගැන. අපි කිව්වා මොකක් කියලාද? වශිත්සු කියලා. නේ? වශිත්සු කියලා. මේ වශිත්සු වල තියෙන එක තව දෙයක් තමයි ෆුසුමා. ෆුසුමා. ෆුසුමා කියලා කියන්නේ දෙපැත්තට අරින්න මෙන්න මේ වගේ ඝනකම් ද්‍රව්‍යකින් ඝනකම් කොළ ජාතියකින් හදපු දොරවල් වලට තමයි ෆුසුමා කියන්නේ. මේවා අරින්න ඕනේ දෙපැත්තට. ඉතින් අනිවාර්යයෙන්ම අත පමණක් පාවිච්චි කරලා අරින්න ඕන දොරවල් තමයි ෆුසුමා කියන්නේ. මේ දොරවල් සාමාන්‍යයෙන් වශිත්සු වල විතරක් නෙමෙයි, කියන්නේ සාම්ප්‍රදායික කාමර විතරක් නෙමෙයි, අනිත් කාමරවලත් දකින්න තියෙන අවස්ථා තියෙනවා. මේකේ තියෙන විශේෂම දේ ඉඩකඩ හැසිරීමේදී හරිම පහසුවේ වැඩි ඉඩක් යන්නේ නැති නිසා. මොකද අපි දන්නවා ජපාන් ජාතිකයන්ගේ ගොඩක් ගෙවල් බොහොම සීමිත ඉඩ ප්‍රමාණයකින් වැඩි වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් ආකාරයට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකට මේ ෆුසුමා කියන දොරවලුත් ගොඩක් සහය දක්වනවා ඉඩකඩ හැසිරීමේදී. අපි ඊළඟට කතා කරන්නේ අපි ඔගොල්ලන්ගේ පාඩම් වල ඔගොල්ලන්ට ඇහුණා අපි ජපානයේදී බහුතරයක් වර්තමාන නවීන නිවාසවල නෙවෙයි බහුතරයක් අපි පාවිච්චි කරනවා නිදා ගැනීම සඳහා ෆුතොන්. ෆුතොන් පාවිච්චි කරන. ෆුතොන් කියන්නේ මෙට්ටයක්. සාමාන්‍ය ලොකු මෙට්ටයක් නෙමෙයි, සාමාන්‍ය ඝනකමින් යුක්ත මෙට්ටයක්. ඉතින් මේ මෙට්ට අසුරලා තියන්න පාවිච්චි කරන ඔෂි ඉරේ. දැන් හිරගෙන පාඩම් ඉවර නිසා ඔයගලන්ට හිරගෙන කියවන්න පුළුවන්. අපි මේ කොස්ලට් එකට අපි දාන කබඩ් එකට එකක් තියෙන ස්ලයිඩින් ඩෝස් අර මෙහෙ දෙපැත්තට අරින දොරවල් තමයි තියෙන්නේ. අපි එකට කියන ඔෂි ඉරේ කියලා. ඔෂි ඉරේ පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපි නිදා ගන්න ගත්ත ඒ ෆුතොන් අසුරලා තියන්න. ඉතින් ඇඳුම් ආදී අසුරා ගැනීම සඳහාත් මේ පාවිච්චි කරන්න පුළුවන්. අපි නිදා ගන්න මෙන්න මේ ආකාරයට ෆුතොන් කියලා කියනවා. ඉතින් මේකට එක මෙට්ටයක් යටින් තියලා තවත් පොඩි පුංචි මෙට්ටයක් ෂීට් එළලා දාලා අපි ඒවට ෂිකි ෆුතොන් කියනවා, කක්කේ ෆුතොන් කියලා කියනවා. මේ ඇඟට දාන එක තමයි මේ උඩින්ම පේන්නේ. ඉතින් අපිට ඕනම තැනක මේක සුපර් මාකට් වල එහෙම ගන්න පුළුවන්. අංග ලක්ෂණ කොට්ටෙත් එක්ක ගත්තොත් සාමාන්‍යයෙන් මේ අපිට මේකට අයිති වෙනවා කීපයක්, කොටස් කීපයක්ම අයිති වෙනවා. ඉතින් අපි මේකට කියනවා ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ එළන යටට දාන මෙට්ටේ. ඉතින් ඊළඟට ඒකට උඩින් තව චූටි
ඒක තමයි ෆුතෝන් වෙන්නේ ෆුතෝන් එක දානවා ඒකට අපි කියනවා ශිකි බුතෝන් කියලා ඒකට කවරයක් දාන්න ඕන ෂීට් එකක් දාන්න ඕනේ ඊට පස්සේ එන්නේ අපිට කකේ ෆුතෝන් එක ඒක තමයි පෙරව ගන්න ගන්න. ඉතින් මේක සීත කාලෙදි හැම හරිම උණුසුම් සීත කාලෙදි මේකට තව බ්ලැන්කට් එකකුත් එකතු වෙනවා තද සීත කාලෙට. මේක හසුරලා තබන තැනට අපි කියනවා ඔෂීරේ කියලා. ඉතින් මේක ගොඩක් වශිත්සවලදී තමයි දකින්න හම්බ වෙන්නේ අනිත් තැන්වලත් තියෙනවා මේ එහෙම නෙමෙයි. නමුත් ජපානි ගෙවල්වල ඔෂීරේ කියන එක විශේෂ එක ලක්ෂණයක්. ඊළඟට අපිට වැදගත් දෙයක් තමයි ඔෆුරෝ. ඔෆුරෝ කියන්නේ ඔෆුරෝ බා එකේ තියෙන ඔෆුරෝ බා කියුවම බාත්රූම් අපි නාන කාමරය. ඉතින් ජපානේ නාන කාමරය වලට අපිට ඔෆුරෝ එකක් දකින්න තියෙනවා. ඔෆුරෝ කියන්නේ මේක මේ නාන බේසමට අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් බාත්ටබ් එකට තමයි ඔෆුරෝ කියන්නේ. ඉතින් සෑම නිවසකම ඔෆුරෝ එකක් අඩංගුයි ජපානේ. ඔෆුරෝ පාවිච්චි කරනකොට ඔෆුරෝ එකට බහින්න ඕනේ අනිවාර්යයෙන්ම හොඳට පිරිසිදු වෙලා. අපි මුලින්ම බාත්රූම් එක පාවිච්චි කරද්දී හොඳට නාලා ඇඟපත හිස සියලු දේ හොඳින් පිරිසිදු කරලා ඔෆුරෝ එකේ ඉන්නේ ඇඟ උණුසුම් කර ගැනීම සඳහා. ඉතින් මෙහිදී පුරවල තියෙන වතුර සෙන්ට්‍රිකිටන්ස් එක 37-40 තරම් උණුසුම්. ඉතින් අපිට සීත කාලයේදී හරිම ඇඟට සුවදායි දෙයක් වෙනවා මෙහි වැහලා විනාඩි 20ක් පමණ සාමාන්‍ය ජපන් චාටකයේ ඉන්නවා. ඒත් එක්කම විශේෂ සැලකිය යුතු දෙයම තමයි මේ වතුර ප්‍රමාණය. ෆැමිලි එකක නම් අපේ පවුලේ අය නම් පවුලේ අය ඔක්කොම එක වතුර තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි විශේෂත්වය. ඒකයි මේකට බහින්න කලින් අපි හොඳට පිරිසිදු වෙන්න. අපි ජපානයේ හෝම් ස්ටේ වගේ ගියාම නිවසක නවතින්න එහෙම ගියාම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඔෆුර එකෙන් එළියට බහින්ති වතුර එක අයින් කරන්නේ නැහැ. ඔෆුරෝ එක තියෙන්නේ ජපාන නිවෙස් ඇතුලේ. ඒ වගේම පබ්ලික් ඔෆුරෝ අපි දැන් සාමාන්‍ය පොදු ලිං වලට නාන්න යනවා වගේ පොදුවේ ලොකු ඒරියාස් හදලා තියෙනවා. ගැහැණු පිරිම බොහොම ආරක්ෂිතව වෙන්ව පෞද්ගලික වගේම මේ පොදු ඔෆුරොත් අපිට දකින්න තියෙනවා. ඉතින් ඒවට ගියොත් අර මං ඉස්සෙල්ලා කිව්වා විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒත් ඔෆුරෝ ගැන මතක් කරද්දී අපිට එන තව දෙයක් තමයි ඕන්සෙන්. නමුත් මේ මම මෙතෙන්දි නිවාස තුර ලක්ෂණයක් නම් නෙවෙයි. මේ ඕන්සෙන් කියන්නේ ඔෆුරෝ ගැන මතක් කරපු හින්දා ජපානයේ සාමාන්‍ය සංස්කෘතික අංග ලක්ෂණ ගැන කතා කරනකොට අපිට හම්බෙන තැනක් තමයි ඕන්සෙන්. ඕන්සෙන් කියලා කියන්නේ උණුදිය ස්වභාවිකවම පාවිච්චි වෙන ස්වභාවිකව පිහිටලා තියෙන උණුදිය උල්පත්වලින්. මේ උණුදිය උල්පත් ගොඩක් ජපානයේ තියෙනවා 25,000ක් පමණ. නමුත් එයින් 3,000-4,000ක් වගේ ප්‍රමාණයක් මේ ආකාරයට, ඒ කියන්නේ ඒව ආශ්‍රිතව නාන පහසුකම් සහිතව සාම්ප්‍රදායික තානායම් විදිහට හදපු ස්ථානවලට අපි කියනවා ඕන්සෙන් කියලා. ඉතින් මේකත් ගැහැණු පිරිම බොහොම ආරක්ෂිතව වෙන්වෙන්ව හදලා තියෙන. සමහර වෙලාවට අවුට්ඩෝ, ඒ කියන්නේ එළි මහනේ තියෙන්න පුළුවන්, එළි මහන පේන විදිහට ආරක්ෂිතව වට කරලා හදලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඇතුලේ තියෙන්න පුළුවන්. මේ වගේ මේ රතු පාට නම් ගැහැණු අය ඇතුල් වෙන්නේ, නිල් පාට නම් පිරිමි අය තමයි ඇතුල් වෙන්නේ. ඊළඟ වැදගත්ම කාරණේ මොකද්ද? තොයිරේ. ජපානේ වැසිකිලි පාවිච්චි කිරීමේදීත් අපි ඉස්සර නම් මෙන්න මේ වගේ බිම වාඩි වෙන වැසිකිලි තමයි තිබුණේ. අදටත් ඒවා දකින්න තියෙනවා ගොඩක් සමහර තැන්වල. නමුත් දැන් තියෙන්නේ නවීන පන්නේ වැසිකිලි. නවීන පන්නේ මේ ආකාරයේ නවීන පන්නේ වැසිකිලි තමයි අපිට පාවිච්චි කරන්න හම්බ වෙන්නේ ජපානයට ගියහම. ඉතින් මෙහිදී තියෙන විශේෂ දේ තමයි ස්වයංක්‍රීයව, ඒ කියන්නේ අපිට මේක සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි ගියාම මේ කොමන්ඩ් එකේ පියන සෙන්සස් වලින් බොහොම අපි කකුල තිබ්බහම ඉබේ පියන ඇරෙන ඒවා පවා තියෙනවා. ඒ වගේම අපේ ශරීර කත්තැවි ඉවර වුණාම ඉබේ ප්‍රශ්වෙන තැන් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ බටන්ස් තියෙන්නේ මොකද සෝදා පිරිසුදු කර ගැනීම සඳහා. ඒ ෂායන් ශවයක, බිරිය ශවයක ජපානේ පාවිච්චි කරන්නේ නැහැ.
ඉතින් toilet papers පාවිච්චි කරනවා ඒ වගේම මෙන්න මේ buttons ආධාර කරලා අපේ ශරීරය පිරිසිදු කරගන්න පුළුවන් එතකොට ඒ ඇතුළෙන්ම වතුර ඇවිල්ලා ශරීරය පිරිසිදු වෙනවා එතකොට තනිත් කාරණේ තමයි සෙම්මෙන්ජෝ අපි මේ laboratory එකට කියනවා සෙම්මෙන්ජෝ කියලා අපි මෙතන මූණ සෝදන්න දත් මදින්න පාවිච්චි කරනවා ජපානයේ නිවසක තියෙන විශේෂ අනිත් ලක්ෂණ තමයි ඔෆුරෝබා එක. ඉතල මං කිව්ව වොෂ්රූම් එක, බාත්รูම් එක, ඊළඟට ටොයිලට් එක. බේසිකලිය සහ මෙන්න මේ ලැබොරටරි එක තියෙන වෙන වෙනම. මේක වෙන වෙනම තමයි තියෙන්නේ. එක ළඟ තිබුණට වෙන වෙනම තමයි තියෙන්නේ. එකම කාමරයක නෙවෙයි. ඒ හින්දා තුන් දිනක්ට මේක පාවිච්චි කරන්න මේ විදිහට පාවිච්චි කරන්න වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ජපාන් නිවාසවල අපි දකින්න තියෙන විශේෂ ලක්ෂණයක්. ඉතින් මේ වගේ අද අපි කතා කරේ ජපානයේ සුවිශේෂී ලක්ෂණ නැවතත් මේ නිවාසවල තියෙන මේ අංග ලක්ෂණ ගැන හොඳින් අවබෝධයෙන් ජපානට යද්දී යන්න මොකද ජපාන් සංස්කෘතිය ගැන දැන ගැනීම ජපාන් භාෂාව දැන ගැනීම වගේම වැදගත් නිසා යෝකසෝ නිහංගේ ජපානයට සාදරයෙන් අදත් අපි ජපානය ගැන තොරතුරු බින්දක් ඔයගොල්ලොත් එක්ක කතා කරා. අපි ඊළඟ පාඩමේදී ජපානය ගැන තොරතුරු බින්දක් කතා කරමු. ようこそ日本へ。ジャパニーズ サザレイン。